කොළඹ හත ජයජාවතන මැදිස්ථානයේ විසින් සංවිධානය කරන විද්වත් කතිකා මාලාව දැන් අපි සූදානම් වෙනවා මාර්ගගත ක්‍රමයට විද්‍යුත් කතිකාවක් වශයෙන් සංවිධානය කරන්න. ඒ විද්‍යුත් කතිකා මාලාවේ පළවෙනි වැඩසටහන තමයි අද අපි සූදානම් වෙලා ඉන්නේ මේ ආරම්භ කරන්න. මේ වැඩසටහන විවිධ විෂයන් යටතේ කලින් කලට මේ විද්වත් කතිකාව පවත්වන්න අදහස් කරනවා. එහි ආර්ථික විමසුම වශයෙන් පළවෙනි කතිකාව අද ලෑස්ති කරලා තියෙනවා අපේ ආරාධිතයා වෙන්නේ අනුන් ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශිරන්ත හිංකෙද මැතිතුමා. අපි ආයිබෝන් කියලා පිළිගන්නවා මේ මහාචාර්යතුමන්ව. අපි මුලින්ම බලාපොරොත්තු වෙන්නේ මේ මාතෘකාව අපි තෝරාගෙන තියෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වයේ යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ගත යුතු මඟ කියන ප්‍රධාන තේමාව යටතේ අපි බලාපොරොත්තු වෙනවා මහාචාර්යතුමන් සමඟ සාකච්ඡා කරන්න. ඒ අර්ථයෙන් මහාචාර්යතුමනි මම මුලින්ම ඔබතුමාගේ විමසන්න කැමති මේ කොවිඩ් වසංගත තත්ත්වය ශ්‍රී ලංකා ආර්ථිකයටත් ලෝක ආර්ථිකයටත් බලපාන බෑවා. ඒතර මේක ලෝකයේම වෙලාගත් වසංගත තත්ත්වයක්. ඔබතුමා කොහොමද දකින්නේ මේ ලෝක ආර්ථිකයට මේ වසංගතයේ බලපෑම පිළිබඳව? අයිබෝන් ශාම් බොහොම ස්තුතියි ඔබතුමා අද මෙම විද්වත් කතිකාව සඳහා මට ආරාධනා කිරීම. මම හිතන්නේ ඉතාමත් වැදගත් කාලීන මාතෘකාවක් ඔබ ජේ.ආර්. ජයවර්ධන මැදිස්ථානයේ මගින් මේ කරන කටයුත්ත. විශේෂයෙන්ම කාලීන මාතෘකාවන් පිළිබඳ විශේෂම ආර්ථිකය පිළිබඳ තාක්ෂණය වගේම සංස්කෘතිය රටේ අනිකුත් සාධක පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්. ඒ නිසා අද දින ඔබ තෝරාගෙන තියෙන්නේ ආර්ථිකය පිළිබඳ. ඔබ අහපු මුලින්ම ප්‍රශ්නේ තමයි කොවිඩ් වසංගතයේ හමුවේ ලෝක ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ කියලා. ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපි දන්න ආර්ථික විද්‍යාවේ පළවෙනි මූලධර්මය තමයි ඉල්ලුම සැපයීම කියන මූලධර්මය. මේ ඉල්ලුම සැපයීම මූලධර්මයේ යටතේ ප්‍රධාන ගැටලුව වෙලා තියෙන එකක් තමයි ඉල්ලුම අඩු වීම අනිත් පැත්තෙන් සැපයීම දුර්වල වීම. ඔබ දන්නවා චීනෙන් ආරම්භ වෙච්ච මෙම වසංගත තත්ත්වය ලෝකේ පුරා ව්‍යාප්තිමත් සමගම ප්‍රවාහන පද්ධතිය විශේෂයෙන්ම භාණ්ඩ නිෂ්පාදනය කර්මාන්ත ශාලා මේ සියල්ලක්ම එන හිටියා. ඒ අනුව බලනකොට අපි වසර ගණනාවකින් විශේෂයෙන් වසර 100කට පමණ පසු මුණ දෙන දැවැන්ත වසංගතයකට නිසා සියලුම නිෂ්පාදන අංශවල එන හිටීමක් ඇති වෙනවා. මේක නිෂ්පාදන අංශ විතරක් නෙවෙයි සේවා අංශයටත් බලපානවා. ඔබ කවුරුත් දන්න මගී ප්‍රවාහනය විශේෂයෙන්ම සංචරණ සීමාවන් පැවතීම නිසා මගී ප්‍රවාහනය, ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනය, ඒ වගේම විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ අමුද්‍රව්‍ය සැපවීම. මෙන්න මෙතන ඉඳලා තමයි පටන් ගන්න. නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ අමුද්‍රව්‍ය සැපවීමේ සිට මේක එන හිටලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ලෝක තත්ත්වයේ කෙසේ වෙතත් ලංකාවේ ගත්තත් සමහරට අපේ එළවලු නිෂ්පාදන ටිකවත් අපිට වෙළඳපොළට ගෙන්න ගන්න බැරි වෙන පාරිභෝගිකය අතරට යවා. ඉතින් ලෝකේ සාමාන්‍ය තත්ත්වයක තියෙන සියලුම අපි කියනවා මේ සප්ලයි චේන් එක නැත්තම් සැපවීම ජාලාවන් සම්පූර්ණයෙන්ම එන හිටලා තියෙනවා. ඒ අනුව ලෝකේ ආරම්භයේ ඉඳලම ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම නිෂ්පාදනයේ ආරම්භක අවධියේ ඉඳලම සමාජාට ගොවිපළවල් වල කරන මූලික නිෂ්පාදන කරන්න පුළුවන් වෙන්න පුළුවන්. සමන් එතමත් කුඩාවට ආරම්භ කරන නිෂ්පාදන කරන නමුත් මහා පරිමාණයෙන් කරන කෘෂිකර්මී වෙන්න පුළුවන් වෙනත් ඕනෑම නිෂ්පාදනයක සම්පූර්ණයෙන්ම නැහිලා තියෙනවා. මොකද මේ සේවකයන් වගේ අයව මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න බැරි නිසා. ඒ නිසා ලෝකයේ ඔබ ඇහුවා වගේ ලෝකයට මේකේ බලපෑම අතිමහත්. ඒ කියන්නේ මේ බලපෑම කියන එක වචනේ ඉතාමත් දරුණු වචනයක්. එහෙනම් අපිට දැන් කෙලින්ම නිෂ්පාදන ක්‍රියාවලියට බලපානවා කිව්වම මේක සේවාංශයටත් බලපානවා. සේවාංශයට බලපානවා කියලා කිව්වම මේකේ අනිකුත් සෑම ඒ කියන්නේ රාජ්‍යාංශයට, පෞද්ගලිකාංශයට, අධ්‍යාපනයට, ආයෝජනවලට, ඉදිරි කිරීම්වලට මේ කියලා සියලුම සාර්වාර්ථික විචල්‍යයන් වලට මේක බලපානවා. එනිසා මේකේ අහවල් තැනින් මේක නැවතනවා කියලා කියන්න බෑ. මම හිතන්නේ මේකේ වන්දිය අපිට ගෙවන්න අවුරුදු ගණනාවක් යනවා. ඊළඟ අයිට අමතර පරිසරයක. පරිසරය සම්බන්ධව මේකට තියෙනවා. දැන් අපි කෙනෙක් අහන්න පුළුවන් පරිසරයට හොඳයි නේද කියලා. මොකද නිෂ්පාදන ක්‍රියාවල අඩු නෑ. ඒක අනිත් පැත්ත තියෙන පරිසර සංරක්ෂණය වගේ දේවල් වලට මහ ජනතාව උනන්දු වීමත් අඩු වෙලා තියෙනවා. මේ වගේ ඇති ගණනාවක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා ලෝකයට වෙච්ච පාඩුව සහ මේ අපි සාමාන්‍ය ක්‍රියාවලියට වෙච්ච පාඩුව අතිමහත්. මේක තමයි මට සරලව කියන්න තියෙන ලෝක පරිමාණය. මහාචාර්යතුමනි ඔබතුමා පැහැදිලි කළා ලෝකාර්ථිකයට ඇති වෙලා තියෙන බලපෑම පිළිබඳව. විවිධ අංශවලින් ලෝකාර්ථිකයේ කොවිඩ් වසංගත තත්ත්වයේ හමු ඇති වෙච්ච ඇති වෙලා තියෙන බලපෑම ඔබතුමා පැහැදිලි කළා. දැන් අපි ඊළඟට කැමති ශ්‍රී ලංකා ආර්ථිකයට කවර බලපෑමක් ඇති වෙලා තියෙනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න.
විශේෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකු වර්තාවේ සඳහන් වුණා 3.6 කින් ඍණ ආර්ථික වර්ධනයක් ඇති වෙලා තියෙනවා කියලා 2020 වර්ෂයේදී. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවම සඳහන් කරන්නේ 2000න් පස්සේ විශාලම ආර්ථික අවපාතයේ වශයෙන්. එතකොට මේ 2020 වර්ෂයේ ඇතිවෙච්ච කොවිඩ් වසංගතයේ මේ වර්ෂයට බලපෑමට අමතරව මේ වර්ෂයේත් අපි තාම වසංගත තත්ත්වයට මුහුණ දෙමින් සිටින්නේ. ඔබතුමා කොහොමද දකින්නේ එදා සිට මේ දක්වා ඉදිරියට ශ්‍රී ලංකා ආර්ථිකයට කවර බලපෑමක් ඇති වේද? ඔව්, ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම ලංකාවේ ආර්ථිකයට මේ හැම අංශයකින්ම අර ලෝක ආර්ථිකයේ වගේම තමයි ලංකාවේ සෑම අංශයකටම මේක බලපෑම ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම අපි ආනයන සහ අපනයන කියන අංශ දෙක තමයි අපි රටක් අනිත් ලෝකයට විවෘත වෙන අවස්ථාවන්. ඊට අමතරව රට අභ්‍යන්තරයේ තියෙන කටයුතුත් අපිට වෙනම විග්‍රහ කර හැකි. විශේෂයෙන්ම අපි ආනයන ගත්තාම ආනයන වලින් අපි විශාල වශයෙන් ආනයන අපි නවත්වීමට මේ රජයක් හැටියට තීරණය කරලා තිබෙනවා. ඒකේ හොඳ වගේම නරක තියෙනවා. විශේෂයෙන්ම සමහර අත්‍යවශ්‍ය නොවන ආනයනයන් සීමා කිරීම යම් කිසි විදියකින් මේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට සලකා බැලීම හොඳ වුණත් සමහර නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන කිරීම නැවතිලා තියෙනවා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා ගුවන් මාර්ග නැවතීම නිසා ගුවන් මාර්ගෙන් ගෙන්නන්න තිබෙන සුඟක් අමුද්‍රව්‍ය වගේ දේවල් නැවතිලා තිබෙනවා. නැව් මාර්ග වලින් ගෙන්නන අමුද්‍රව්‍ය වගේ ඒවා නැවතිලා තිබෙනවා. ඒතර එතනින් අපිට නිෂ්පාදන ක්‍රියාවලිය එක පැත්තකින් ආනයන මත පවත්වාගෙන ගිය නිෂ්පාදන ක්‍රියාවලියට ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඊට අමතරව නිෂ්පාදනය තමගේ රටේ කරන එක කර ගැනීම පිළිබඳ ලොකු ගැටලුවකට විශේෂයෙන්ම ලංකාවේ ඇමලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ තමයි විශාල වශයෙන්ම ශ්‍රමිකයන් වැඩි දෙනා සහභාගී වෙලා කරන එකට ඒක රාශිය වෙලා කරන නිෂ්පාදන ක්ෂේත්‍රය. අනිකුත් පොඩි පොඩි කර්මාන්ත නැතුව නෙවෙයි ඇමලුම් ක්ෂේත්‍රය. අද වෙන විට විශාල තර්ජනයකට මූල වෙලා මූණ පාලා තියෙනවා එම කර්මාන්ත ශාලා අභ්‍යන්තරේ මේ කොවිඩ් ව්‍යාප්තිය නිසා. ඉතින් මෙන්න මේ ගැටලුවත් එක්ක අපිට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වුණ අපනයන සම්බන්ධයෙන් අර්බුද දෙකට පත් වෙලා. ඊළඟ ශේෂ්ත්‍රය තමයි කෘෂි අපනයන. අපි කුඩා පරිමාණයෙන් කරත් කෘෂි අපනයන සම්බන්ධයෙන් ගැටලු රාශියකට මුහුණ දෙලා තිනා. මුල් අවස්ථාවේ නොතිබුණත් වර්තමානයේ වෙනකිට ශ්‍රී ලංකාවේ තේ ආශ්‍රිතව තේ වතු ආශ්‍රිතව මේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමත් සමගම යම් කිසි ප්‍රමාණික තර්ජනයකට මුහුණ බාලා තියෙනවා. ඊට අමතරව ලංකාව ගත්තොත් අපි යුගක් වෙලාවට මැද පෙරදිග සහ විදේශීය අපි රෙමිටන්ස් කියලා කියන විදේශීය ප්‍රේෂණ වලින් යකඩ ආර්ථිකය. ඒතර ඒවැයේදී මෙතන ඉන්න ස්කිල් සහ අන්ස්කිල් ලේබර්ස් ලා දෙගොල්ලා විශේෂයෙන්ම අන්ස්කිල් ලේබර්ස් ලා අපි වැඩි දෙනෙක් මැද පෙරදිගට යවන. ඔවුන් මැද පෙරදිගට ගිහිල්ලා හම්බ කරලා එවන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඒ මුල් අවදියේම කොවිඩ් වසංගතය පැමිණීම මත හොඟ දෙනෙක් ලංකාවට පැමිණුණා. ඒ වගේම ස්කිල් ලේබර්ස් ලා යම් ප්‍රමාණයකින් අපි විශේෂයෙන්ම සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් ගත්තොත් එහෙම නැත්නම් පර්යේෂණ ශේෂ්ත්‍ර වල ගත්තොත් එවැනි අය නැවත මේ රටට පැමිණලා තිබෙනවා. ඒ හරහාත් අපිට රටට මුදල් ලබාගෙන එන එක ගැටලුවක් තියෙනවා. ඊළඟට රට අභ්‍යන්තරයේ තියෙන නිෂ්පාදන. අභ්‍යන්තරයේ නිෂ්පාදන විශාල වශයෙන් අඩාල වීමත් එක්ක ඒවැය බදු රජයට ලැබීම නැති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා පෞගේ කාලේ අපි සංචාරන සීමා නිසා වෙළඳාම සම්පූර්ණයෙන්ම ඇනහිල්ල තිබුණා මේ ලොක්ඩවුන් පීරියඩ් එකේදී. ඉතින් මේ ලොක්ඩවුන් පීරියඩ් එකේදී වෙළඳාම ඇනහිල්ල තියෙනවා කියලා කියපුවාම ඒ සෑම ශේෂ්ත්‍රයකටම මේක ගලාගෙන යනවා. ඒ පැත්ත විතරක් නෙවෙයි නිෂ්පාදන ශේෂ්ත්‍රය අපිට හොඳටම පැහැදිලි අපි ලොකු අර්බුදයක ඉන්නවා. ඒ වගේම ලංකාවට ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය. සංචාරක කර්මාන්තය සාමාන්‍යයෙන් අපි කියනවා ඍජුව ලක්ෂ 3ක් විතර මේ 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 ශේෂ්ත්‍රයේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒතර ඒ අයට රැකියාවන් පිළිබඳ ලොකු අභියෝගයක් තියෙනවා. හෝටල් සම්පූර්ණයෙන් වැහිලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඒ සංචාරක කර්මාන්තය සඳහා විවිධ සේවාවන් සපේන ආයතන විශාල ප්‍රමාණයක් ඉන්නවා. නිෂ්පාදන වෙන්න පුළුවන් වෙනත් සේවාවන් වෙන්න පුළුවන්. දැන් අපි කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් හොඳ ආශ්‍රිත තියෙන සංචාරක කර්මාන්තවල විවිධ ක්‍රියාකාරකම් ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් වගේ අංශ ඊළඟට ඒ අයගේ පිනවන නැත්නම් එන්ටර්ටේන්මන්ට් පැත්ත කරන මියුසික් ඒ වගේ ඉන්ඩස්ට්‍රී එක ඊළඟට ඒ අයට කෑම වගේ දේවල් සපයන ඒ ඉන්ඩස්ට්‍රී එක ඊළඟට අමතරව කොටේජ් ඉන්ඩස්ට්‍රී එක ඊට අමතරව ඒ අයට මේ ඇඳුම් පැළඳුම් වගේ දේවල් ලබා දෙන ඊළඟ ප්‍රවාහන සේවා ලබා දෙන ටුක්ටුක් වල ඉඳලා සියල්ලක්ම දැන් අද වෙනකොට ඒ අයව ලොකු අර්බුදයකට පත් වෙලද. ඒතර ඒක එක පැත්තක්. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ තමයි අධ්‍යාපන ශේෂ්ත්‍රය. අද වෙනකොට විශ්වවිද්‍යාල ඊළඟට පාසල් මේ සියල්ලක්ම තිබ්බ ඒ තිබිච්ච ස්ප්‍රිට් එක නැත්තම් අංක බිඳ වැටලා තියෙන දරුවන්ගේ සමහර
දරුවෝ අපි මේ ආර්ථික ප්‍රශ්නේ පරිමාණ නෙවෙයි මේක සංස්කෘතික ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මොකද සමහර දරුවෝ පළවෙනි වසර අවුරුදු දෙකක් එකමාරක් යා ගන්න බැරුව ඉන්න විශ්වවිද්‍යාලවලත් එමේ තමන්ගේ අවුරුදු හතරක විශ්වවිද්‍යාල ජීවිතේ භාගයක්ම ඒ අයට විශ්වවිද්‍යාලයේ ලබන්න ඕන ඒ පරිචය ඒ තරුණ වයසේ ලබන්න ඕන ඒ පන්නරේ ඒ නැති වෙලා තියෙනවා. ඒත් ඒ පැත්තෙන් ගත්තොත් අධ්‍යාපන ශාස්ත්‍රයේ ආයෝජන ශාස්ත්‍රයේ කඩාවැටීමක් තියෙනවා. කිසි කෙනෙක් ආයෝජන කිරීමට පෙළඹෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඒවා පිළිබඳ තියෙන අන්සර්ටිටි එක. එහෙම නැත්නම් ඒවා ඇතුළේ තියෙන අවිනිශ්චිත භාවය. ඒතර ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තාම පුහුණු වගේ දේවල් ඔබට මම මේ හැම පැත්තක්ම විශ්ලේෂණය කර පුහුණු වගේ දේවල් කිසි කෙනෙක් අත තියලා නැහැ. ඊට පස්සේ කාර්යක්ෂමතාවය විශාල වශයෙන් පල්ලෙහාට වැටලා තියෙනවා සෑම ආයතනයක. මොකද ඉතාමත් හොඳට ගෙනාවු කෝපරේට් සෙක්ටර් පවා අද කඩාවැටලා තියෙනවා. ඉතින් සෑම අංශයක මේ වගේ බිඳවැටීමක් තියෙන වෙලාවක තමයි අපි මේ ගත කරන්නේ. අත වශයෙන්ම මේ වෙලාවේ මේ රාජ්‍ය සේවයේවත් මේ විදිහට පවත්වාගෙන යන්න පඩිනට ගෙවන එක පිළිබඳවත් අපි සතුටු වෙන්න ඕන. මොකද ඒ තරම් අර්බුදයක මේ තියෙන්නේ. නමුත් රජයක් වශයෙන් යම් කිසි ප්‍රමාණයකින් මේක පාලනය කරගෙන අරගෙන යාම පවා මොකද අපි කවුරුත් දන්නවා එන්නත් කරන්නේ ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය රැක ගැනීම උදෙසා විශාල මුදල් ප්‍රමාණයක් යට කරන්න වෙලා තියෙනවා. මොකද අපි දහරිතාවය එන්න එන්න වැඩි වෙලා තියෙනවා. එතකොට අපි විශාල වශයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ පුළුල් කිරීමකට ලක් කරා. ඔබ කවුරුත් දන්නවා සමහර පෙන්ෂන් ගිය මේ නර්සස්ලා පවා නැවත කැඳවන්න ගත්තා. මේ ආදි වශයෙන් ඔබට පේනවා ඇති මේ ශාස්ත්‍රවල ඇතිවෙච්ච අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් වෙළඳාම කියන එක සම්පූර්ණයෙන්ම හැනහිටලා තියෙනවා. महाजन सहभागि संपूर्ण नूल बोले මේ මුළු ජාලයම සෑම අංශයක්ම දුර්වල වෙලා තියෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ආර්ථිකයන් නැවත පණ ගැන්වීම කියන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. නමුත් ඒ අභියෝගයට මුහුණ දිය යුතු රටක් වශයෙන් ලෝකයක් වශයෙන් ඉතින් අපි ලෝකෙන් දැනෙන හුදකලා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් සමහර ශාස්ත්‍ර අපිට කවදාවත් ඒවා නැවත ලබා ගන්න බැරි ශාස්ත්‍ර. අධ්‍යාපන ශාස්ත්‍රය වගේ ශාස්ත්‍රයක් ගත්තොත් එimhe අපි දැන් සමහර ළමයි වෙන රටවල් වල ගිහින් ඉගෙන ගන්නවා. ඒ ආයතන රටවල් වලට යන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට මේ ඒ රටවල් වලින් අපේ රටවල් වලට ගලාගෙන එන සමහර බුද්ධිමය සිද්ධි විශේෂයෙන්ම පරිශ්‍රණ වගේ දේවල් ඒව දේවල් එකට එකතු වෙලා කරන්න බැරි තත්ත්වයක්. ඉතින් මේ පැත්තෙන් ගත්තාම මම මේ ආර්ථික විතරක් නෙවෙයි මම කතා කරන්නේ මේ සමස්ත පද්ධතියම මේ වගේ කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම විශ්වාසය පිළිබඳ නැවත දේශපාලඥයන්ගේ තියෙන විශ්වාසය අමාත්‍යංශවල කාර්යක්ෂමතාවය ප්‍රාදේශීය සභාවල කාර්යක්ෂමතාවය මේ සියල්ලක්ම බිඳවැටලා තියෙනවා. අපේ දිමිච්ච ඉතාමත් හොඳ කතිකාවයන් පවා වැළලී ගිහින් තියෙනවා. මොකද ඒවා දියුණු කරගන්න බැරි තත්ත්වයකදී විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රජාව ගත්තොත් අද ඒගොල්ලන්ට කවදද අනාගතය පිළිබඳ විශාල බයකින් ඉන්නේ. ආර්ථික ඉතින් මේ අය තමයි තව අවුරුදු 4කින් 5කින් එම නැත්නම් තව අවුරුදු 10කින් මෙරට ආර්ථිකේ බාර ගන්න ඉන්න පිටස. ඒ අයට නිසි අධ්‍යාපනයක් ලබා දීම කරගන්න බැරි වුණොත් ඒක ඊළඟට මේකේ බලපෑම අවුරුදු 100කට නැත්නම් 50කට එහා යයි කියලා විශ්වාසයක් තියෙනවා අපිට. ඔබතුමා ප්‍රකාශ කළා ශ්‍රී ලංකා ආර්ථිකයේ විවිධ පැතිකඩ ඇතිකඩ යන මේ කොවිඩ් වසංගතයෙන් ඇති වෙලා තියෙන බලපෑම් පිළිබඳව මම විශේෂයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. මේ කෘෂි කර්මාංශය පිළිබඳව ඔබතුමා කොහොමද කෘෂි කර්මාංශය ගැන වැඩියෙන් අදහස් දක්වන විද්වතෙක් විදිහට අපි දන්නවා. විශේෂයෙන් අපිට මතකයි ওই සංචරණ සීමා තියෙන අවස්ථාවේදීම ගොවීන්ට නිෂ්පාදන කටයුතු කරන්න අවස්ථාව ලැබුණාට අර බෙදා හැරීම සහ මේ ඒවා අලෙවි කර ගැනීම පිළිබඳව විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒව අරගෙන තමන්ගේ නිෂ්පෝවි නිෂ්පාදන අරගෙන විශේෂ ආර්ථික මධ්‍යස්ථානවලට ආවට ඒව වහලා තිබුණ සමහරක් අවස්ථාවල. ඒ නිසා උන්ට මේ සමහරක් එළවලු අරවල නරක් වෙන තත්ත්වෙකුත් තිබුණා. ඉතින් ඒ නිසා මේ කෘෂිකර්ම අංශයට අපිට ඇතිවුණු විශේෂ බලපෑම් පිළිබඳව විශේෂයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් ඉතමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද අපේ ආහාර සුරක්ෂිතතාවය කියන එක ඉතමත් අත්‍යවශ්‍ය දෙයක් වෙලා බවට පරිවර්තනය වෙනවා. ලෝක පරිමාණයෙන්ම දැන් මේ පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව වසංගතයක් වගේ වෙලාවකට අපි ඔබ කවුරුත් දැක්ක අපේ ප්‍රවාහන ශාස්ත්‍රයේ ඇතිවෙච්ච බිඳවැටීම, නැව් ගමනාගමනය, ඊළඟ ගුවන් ගමනාගමනය වගේ